සුබ දවසක් වේවා ආදරම් මේ තාත්තේ පුතේ දුවේ මගේ ජීවිතේ ස්වාමි කෙනෙක් වෙනකොට මම හිතුවේ නෑ මට මේ කැමරා එකට මුහුණ දෙන්න වෙයි කියලා හැබැයි දැන් දවසේ පැය 24ෙම කැමරා එකට මුහුණ දෙන්න අවස්ථාවන් ගොඩක් උදා වෙනවා සුපවත්තන් ඇතුලේ වෙන්න පුළුවන් එළියේ වෙන්න පුළුවන් කැමරා එකට ස්ටුඩියෝස් වල රූපවාහිනී සංස්ථාවන් වල මේ කැමරා එකට මුහුණ දෙන්න සිදු වෙනවා එතකොට මේ කැමරා එකට මුහුණ දෙද්දී මේ මා දැක්ක දේ තමයි ඒ ආලෝකරණය කියන දේ හරියට කරනවා මේ ආලෝකරණය කියන දේ හරියට වුණේ නැත්තම් මොකද වෙන්නේ එතනදී ඒ capture කරන කැමරා එකෙන් හරි details එන්නේ නැතුව යනවා මං ජූත්තර ආරාධනා කරන්නට යනවා මේකේ එක ලයිට් එකක් ඔෆ් කරන්න කියලා එක ලයිට් එකක් ඔෆ් කරන්න ඒ ලයිට් එක ඔෆ් කරනකොට මේ මොහොතේදී තීරේවි කොහොමද මේ ලයිට් ඔෆ් කරපුවාම තියෙන ඉෆෙක්ට් එක මොකද වෙන්නේ නේ එතකොට තව ලයිට් එකක් ඔෆ් කරොත් මොකද වෙන්නේ දැන් මේ ආලෝකය අඩු වෙනකොට මොකද වෙන්නේ ඊළඟ ලයිට් එකත් ඔෆ් කරොත් කරේ මොනවද වෙන්නේ නේ එතකොට දැන් මේක තමයි සාමාන්‍යයෙන් ස්ටුඩියෝ එක ඇතුලේ තියෙන සාමාන්‍ය ලයිට් එක එතකොට මේ green screen එකට ඒ light up එක වෙලා නැහැ. එතකොට green screen එක අඩාලයි. ආයෙත් අපි light up කරමු. එතකොට light up කිරීම කියන දේ ජීවිතේ ගොඩක් වැදගත්. ඔබේ මගේ ජීවිතේටත් රත්නනම් මේ තාත්ති පුතේ දුවේ ජීවිතේ තිබුණට මදි. ඒ අවස්ථාවට මුහුණ දුන්නට මදි. අපිට අවශ්‍ය කරන ආලෝකය අපේ ජීවිතවලට ළඟා වෙන්නට ඕන. ඒ නිසා ජේසුස්වාමීන් වහන්සේ කිව්වේ ලෝකේ ආලෝකේ මමයි කියලා. උන්වහන්සේ දන්නවා උන්වහන්සේ කාගේ හරි ජීවිතයට කිට්ටු වුණොත් ඒ ජීවිතය හැම කෙනාටම පෙනෙන ආකාරයෙන් උන්වහන්සේක හැඩතල ගේනවා. මේක අත්‍යවශ්‍ය සාධකයක්. ඒ නිසා ඔබේ ජීවිතේ නිරන්තරයෙන්ම බලන්න ඔබේ ජීවිතයට ලැබෙන්න ඕන ආලෝකය ලැබෙනවද? දෙවියන්ගෙන් ලැබෙන්න ඕන ආලෝකේ ලැබෙනවද මිනිසුන්ගෙන් ලැබෙන්න ඕන ආලෝකේ ලැබෙනවද ඒ වගේම සබහදාම පරිසරයෙන් ලැබෙන්න ඕන ආලෝකේ ඔබට දැනෙනවද ඒක දැනුනේ නැත්නම් කාර්ය අපි ආලෝකේ ගැන එච්චර හිතන්නේ නැතුව යනවා ආලෝකේ ගැන හිතුවොත් විතරයි නැත්නම් මේ තාත්ති පුතේ දුවේ ඔබට ඕනෑම දෙයක් පැහැදිලි විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ මම ප්‍රාර්ථනා කරනවා ආලෝකරණය ගැන අවදි වෙලා අවබෝධ වෙන්න එදාට ඔබේ නිවස ඔබගේ වැඩපළ ඔබගේ පරිසරය ඔබේ ප්‍රොජෙක්ට්ස් මේ හැම දෙයක්ම සාර්ථක වේවි. ඉතින් ගේන්න ඕන ආලෝකය අරගෙන එන්න. ඕව යන්න දෙන්නත් එපා. වැඩි කරගන්න දෙන්නත් එපා. ඒ නිසා ඩේලයිට් එක ඕන නම් ඩේලයිට් එක එන්නට ඕනේ. වෝම් වයිට් එක ඕන නම් වෝම් වයිට් එක එන්නට ඕනේ. ඉතින් ඒ නැත්තම් පාට වෙනස් වෙන ලයිට් එකක් ඕන නම් ඒක හිම වෙන්නට ඕනේ. ඉතින් මේ හැම දෙයක්ම තියෙන්නේ ඔබ කලමනාකරණය කරන්නට යන විදිය අනුවයි. එහෙනම් මම ඔබට ආරාධනා කරනවා ඔබගේ ජීවිතයට ආලෝකරණය කියන දේ ඉතාමත් පැහැදිලිව ලබා ගන්න අවශ්‍ය කරන අවකාශයන් හදා ගන්න අවස්ථාවන් හදා ගන්න පුද්ගලයන්ව කිට්ටු කර ගන්න එදාට ඔබට තේරෙවි ඔබේ ජීවිතයට වටිනාකමක් හැමදාම ලැබෙනවා. ඒ කියන්නේ පිටස්සරෙන් ඔබව ආලෝකවත් කරන විදියට. ජෙසුස් වහන්සේ